සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දය රටේ අනාගතය තීන්දුව කරන අවස්ථාව. මා පෞද්ගලිකවම රනිල් වික්‍රමසිංහ මහතාට තමයි කැමැත්ත තියෙන්නේ. මොකද ඔහු තමයි මේ රට අර්බුදයකට ගිය වෙලාවකදී නායකත්වය අරගෙන රට පෙරමගට ගෙනිච්චේ. අතීතයේ ඉඳන්ම අපි පේනවා ඔහු හැමදාම කිව්ව දෙයක් තමයි අපි එකතු වෙලා වැඩ කරමු කියන එක. මේ සැරේ අපි හැමෝටම එකතු වෙන්න පුළුවන්. මොකද මේ සැරේ පක්ෂ ભેදයක් නැහැ. පාක්ෂිකත්වයක් වෙනුවෙන් නෙමෙයි අපි වැඩ කරන්නේ. රට සහ ජනතාව අනික එක රනිල් වෙනුවෙන්ම විතරක් නෙමෙයි අපි වෙනුවෙන්මයි වැඩ කරන්නේ. මේ වගේ මොහොතක රටක් අර්බුදයකට ගියාම අපිට තියෙන්නේ ඒ පාර්ලිමේන්තුව තමයි, තෝරලා දුන්නු පාර්ලිමේන්තුව. ඒකට ජනතාව තමයි ඔය අපි හොරුයි කියන කට්ටියත්, ඒ දෝෂ සහිත කියන කට්ටියත් එවල තියෙන්නේ. ඔවුන්ගේ ඡන්දවලින් තමයි ඔහු ජනාධිපති වුණේ. ඊට පස්සේ ඔවුන්ව අත්හැර ගිහින් වැඩ කරන්න බෑ. දැන් ජනතා මිත්‍ර පෙරමුණ කියන එකක් තමයි මේ රටේ පහුගිය වසර 70 තුළ මේ රටේ දේශපාලනය තුළ පසුගාමී තත්ත්වයක් තිබුණා කියන කාරණය. ඔවුන්ගේ හැම වාර්තාවක්ම, ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැම කාරණාවක්ම, සජිත් ප්‍රේමදාසගේ හැම කාරණාවක්ම පසුම් වෙලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ මේ පුළුවන් ශ්‍රී ලංකා කියන පදනම මත. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි තේරුම් ගත යුතුයි මේකේ නියමුව, මේ හැම රටේ සංවර්ධනය සඳහා තියෙන නියමුවගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් රට ගොඩගැමීම සඳහා නායකත්වය දුන්න රනිල් වික්‍රමසිංහේ නායකත්වයේද මේ අවස්ථාවේ රටට අවශ්‍ය කියන කාරණා මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕනේ. ජාතියක් විදියට අපි එකට නැගී සිටින්න ඕනේ. අපි එකට නැගී හිටලා මේ අවස්ථාවේදී මේ ජාතියේ නාමයෙන් අපි පුළුවන් ශ්‍රී ලංකා කියන සංකල්පය ඉදිරියට ගෙන යන්න ඕනේ. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාව නැවත වතාවක් අපි මේ පුටුවේ පළවෙනි වතාවට ජනාධිපති විදියට මහජන මනාපයෙන් හිඳවන්න ඕනේ.